ඉස්සෙල්ලම අපි තෝරන වෙන්නේ කාඩ් 32ක් විතරයි. ඒ 32 අපි තෝරගන්නේ අපි ජෝකර්ස් රටේ 9 කරන ජෝකර්ස් අපි වැඩන්නේ. අපි එක වංශකින් ගන්නවා ආසියා 1 හතට වැඩි අංක 4යි JQK එකයි. ඒකට ඔයාලට පේනවා මෙන්න මේ කාඩ් ටික තමයි එක වංශකින් ඔයාලට අයිති වෙන කාඩ් ටික. ඒ විදිහට ඒතර මෙතන දෙනවා කාඩ්ස් 8ක්. ඒ විදිහට ඔයාලට එනවා කාඩ්ස් 32ක් වංශ 4යි. එතර මේ කාඩ් 32කින් තමයි ඔමිසෙරම සෙල්ලම් කරන්නේ. ඉතිරි කාඩ් ටික අපි වෙන් කරගන්නවා කැට විදියට. අපි කැට ගැන කතා කරොත් ඔයාලට හොඳටම තේරෙනවා මෙතන තියෙනවා කාඩ්ස් 10ක්. කළු පාටින් කාඩ්ස් 10ක් තියෙනවා රතු පාටින්. එතකොට මේ සෙට් එක යන එක ටීම් එකකට මේ සෙට් එක යන ටීම් එකකට. අපි දැන් කතා කරමු කොහොමද කාඩ්ස් වල බලය තියෙන විදිය. කලින් වට කිව්වාගේ මෙතන තියෙනවා කාඩ්ස් 32ක්. ඒ කියන්නේ වංශ 4න් අපිට තියෙනවා කාඩ්ස් 8 ගානේ 32ක්. මෙතන මම බලය ගැන පැහැදිලි කරන්න ගන්නම් එක කාඩ් වර්ගයක්. මම මෙතනින් ගන්නම් ස්කෝප්. මම කැම්පටිම වංශ කාඩ් වල තියෙන. එතකොට මෙන්න මේ විදිහට තමයි වඩ කාඩ්ස් 8 තියෙන්නේ ස්කෝප් වල. එතකොට මෙතන තියෙනවා 7 8 9 10 J Q K ආසියා. මේ තමයි කාඩ්ස් වල මම වඩ පෙන්නු තියෙන්නේ. එතකොට 4 තමයි බලය අඩුම කාඩ් එක විදිහට අපි ගන්නෙ. ආසියා තමයි බලය වැඩිම කාඩ් එක විදිහට ගන්නෙ. ඒකට මේ අනුපිළිවෙල තමයි කාඩ්ස් වල බලය වැඩි වෙන්නේ. ඒ විදිහටම ඉතිරි වංශ 3. ඒ කියන්නේ රොහිත කලාබර 4. ඒ කාඩ් සෙට් එකෙත් මේ විදිහට තමයි බලය තියෙන්නේ. දැන් අපි කතා කරමු කොහොමද ඕමි සෙල්ලම සෙල්ලම් කරන්න කියලා. මේ සෙල්ලමට ඔයාලට 4 දෙනෙක් ඕන කරනවා. ටීම් 2යි එක ටීම් එක දෙන්නෙක් ඉන්න විදියට අපි ගේම් එක පැහැදිලි කරන්න ලේසි වෙන්න උඩ අංක ටිකක් දාගමු. එතකොට මම 1 කියලා කියමු. එතකොට මගේ දකුණු පැත්තෙන් ඉන්න ප්‍රතිවාදී පිළේ පළවෙනි එක කියන අපි කියමු අංක 2 කියලා. මගේ ඉස්සරහින් ඉන්නවා මගේ ටීම් මේට්. අපි අර කියමු අංක 3 කියලා. ඒ වගේම ඉතිරි එක නම් මගේ වම් පැත්තේ ඉන්න ප්‍රතිවිරුද්ධ ටීම් එකේ අනිත් එක කියන අපි අර කියමු අංක 4 කියලා. අපි දැන් පැහැදිලි කිරීමට යමු. ඔව් දැන් කතාව කොහොමද මේ සෙල්ලම සෙල්ලම් කරන්නේ කියලා. දැන් මෙතන ඉන්නවා 4 දෙනා කියලා අපි හිතමු. එතකොට මේ ගේම් එක ඕනෙ කෙනෙක්ට පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියමු මම මේ ගේම් එක දැන් පටන් ගත්තා කියලා. එතකොට මේක තමයි ෆස්ට් ස්ටෙප් එක. ෆස්ට් ස්ටෙප් එක ඇවිල්ලා අපි මේ කිව්ව කාඩ්ස් 32 මික්ස් කරන එක. එතකොට ඔයා කැමති ඕන ෂෆල් එකක් දෙන්න පුළුවන්. ඔයා කැමති ඕන විදියට. එතකොට මිසත් වෙන්න ඕනේ මෙතන ගෝල් එක වෙන්නේ මේ කාඩ්ස් 32 මික්ස් කරන එක. ඔව් මේක තමයි ස්ටෙප් නම්බර් 2. මේක දිහා කරන්නේ ඔයා මික්ස් කරපු කාඩ්ස් 32 ඔයාගේ වම් පැත්තේ ප්‍රතිවාදී කෙනාට දෙනවා හට් එකක් දෙන්න කියලා. මේක තමයි තුන්වෙනි ස්ටෙප් එක. ඔයා මික්ස් කරලා දුන්නු කාඩ් පැක් එක ප්‍රතිවාදී පිළේ වම් පැත්තේ ඉන්න කෙනා විසින් කට් එකක් දෙනවා. මෙතන මතක තියාගන්න විශේෂත්වය තමයි කට් එකක් දෙනවා කියලා මික්ස් කරන්න බෑ. එතකොට කොටස් දෙකකට විතරයි කට් එක දෙන්න පුළුවන්. ඔව් හතරවෙනි ස්ටෙප් එක ඇවිල්ලා ප්‍රතිවාදී පිළ කට් එක දුන්නා පස්සේ ඒ කාඩ් සෙට් එක බෙදෙන කෙනා අතර දෙනවා. ඒ කියන්නේ මගේ අතර දෙනවා මේ උදාහරණ විදියට. පස්සේ මම බෙදන්න ලෑස්ති වෙනවා. මේ විදිහට තමයි කාඩ්ස් ටික බෙදෙන්නේ. දකුණු පැත්තේ ඉන්නවා මගේ ප්‍රතිවාදී පිළේ පළවෙනි කෙනා. එයාට මම කාඩ්ස් 4ක් මම බෙදනවා. මගේ ටීම් මේට් මම කාඩ්ස් 4ක් බෙදනවා. ඒ වගේම මගේ වම් පැත්තේ කට් එක දුන ප්‍රතිවාදී කෙනාට මම තවත් කාඩ්ස් 4ක් බෙදනවා. මේ විදිහට මටත් කාඩ්ස් 4ක් බෙදා ගන්නවා. තොර මේ ස්ටෙප් එකේ විශේෂත්වයක් වෙනවා. බලන්න අපි කාඩ්ස් 4 බෙදුවේ මෙයාට. එතකොට මේ එයාගේ ප්‍රතිවාදී පිළේ අනිත් එක්කෙනා මේ කාඩ්ස් 4 බලන්න කලින් මේ එක්කෙනා එයාගේ කාඩ්ස් 4 දිහා බලලා තුරුම්පුවක් කියන්න ඕනේ. ඒක තමයි මේ ස්ටෙප් එකේ විශේෂත්වය. ඊටපස්සේ උදාහරණ විදිහට හිතමු එයාට මෙන්න මේ විදිහට කාඩ්ස් 4 ආවා කියලා. එතකොට ඔයාලා පේනවා මෙතන මේ කාඩ්ස් වලින් මෙන්න මේ වංශයේ ගොඩක් හොඳයි. මොකද කාඩ්ස් දෙකක් තියෙන හින්දා සහ ඒ කාඩ් දෙකම බලයෙන් වැඩි කාඩ් දෙකක්. එතකොට එයා කියනවා හරි මම කැමති තුරුම්පු රුහිත කියන්න කියලා. එයා ඒ වචන කියනවා මම කැමති තුරුම්පු රුහිත කියලා. පස්සේ ගේම් එක පටන් ගන්නවා. ඒ විදිහට තුරුම්පු කිව්වන් පස්සේ මේ අපි ඔක්කොම අයට කාඩ්ස් අපේව බලන්න පුළුවන්. මෙයාට බලන්න පුළුවන්, මෙයාට බලන්න පුළුවන්, මට බලන්න පුළුවන්. ඊට පස්සේ මේ කාඩ්ස් ඉතිරි 16 මම බෙදනවා ඉතිරි
කට්ටියට මේ විදිහට මෙයාට යනවා කාඩ්ස් හතරක් පස්සේ මගේ ටීම් මේට යනවා ඒක කාඩ් හතර පස්සේ මම දෙත් කරනවා කාඩ් හතර කාඩ් දෙකේ තියෙන අන්තිම කාඩ් හතර එනවා මට දැන් අපි ඕමිසෙල්ලම පටන් ගමු ඕමිසෙල්ලමේ වැදගත් නීති රීති මොනවද කියලා ඒ කියන්නේ වා සෙල්ලම කරද්දි මොනවද ඔළුවේ තියාගන්න ඕන දේවල් කියලා ඒක ගැන කතා කරන ගොඩක් ලේසි අපි ඕමිසෙල්ලම යන විදිහටම ඒ දිහා බලාගෙන යන කතා කරමු මමයි කාඩ් දිහා අපේ කැමරා එක තිබ්බොත් මේ තියෙන්නේ මගේ ටීම් එක මම තමයි කාඩ්ස් බෙදුවේ එතකොට ලකුණු පැත්තේ තමයි අපේ ප්‍රතිවාදී ටීම් එක එතකොට මෙයා තමයි දැන් තුරුම්පු කිව්වේ දැන් උපතරමු පළවෙනි ඉතිය ගන්න පළවෙනි කවිලා තුරුම්පු කිව්වේ කවුද එයා තමයි පළවෙනියට කාඩ් එකක් මෙතනින් තියන්නේ එතකොට ඔයාලට තේරෙනවා මෙතන තියෙනවා කාඩ්ස් 8ක් එතකොට මෙයාට කැමති ඕන කාඩ් එක දාන්න පුළුවන් අපි දැනට හිතමු එයා මේ විදිහට මොකරි කාඩ් එකක් දැම්මා කියලා අපි සාමාන්‍ය කාඩ් එකක් ගමු එකක් අපිට මෙයා කලාබරණ වේ දැන්ට දැම්මා කියලා දැන් කතා කරමු දෙවනි විශේෂ නීතිය දෙවනි එක තමයි තමන්ගාව මේ වංශ තියනවා නම් කියන අපි හැමෝගෙම තමන්ගා මේ වංශ තියනවා නම් කියන්නේ කලාබරණ තියනවා නම් ඒ කාඩ් එකක් අනිවාර්යයෙන්ම එතන දාන්න ඕනේ ඒක තමයි නීති දැන් ප්‍රධාන නීති ඉතින් අපි බැලුවොත් මගේ ටීම් මේට් ගේ තියෙන කාඩ් දිහා බැලුවොත් එයා ගාව තියෙනවා ඔව් මෙතන හොඳ කාඩ්ස් කීපයක්ම තියෙනවා එතකොට අපි හිතමු එයා දැන් හත දැම්මොත් මෙතන තියෙන කාඩ් එකට වඩා බලය අඩුයි එතකොට එයා මෙන්න මේ හේරා කිං මේ කාඩ් එක දැම්මොත් මේ අපේ බලේ ඉන්නේ අපේ ටීම් එක එතකොට අපි හිතමු එයා මෙන්න මේ කාඩ් එක දැම්මා කියලා මෙතන හරි ඊළඟට අපි බලමු මෙයා දැන් මොකද කරන්න ඕනේ කියලා ප්‍රතිවාදී ටීම් එක අපි බැලුවොත් එයා ගාව තියෙන මෙන්න මේ කාඩ්ස් ටික එතකොට ඔයාලට තේනවා කලාබර වලින් මෙයා ගාව තියෙනවා 8යි රජිනා මේ කාඩ්ස් ටික තියෙනවා කලාබර වලින් එතකොට මේ කාඩ් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම එයා මෙතන දාන්න ඕනේ එතකොට ඔයාලට තේනවා දැන් මේ අතේ බලය අපිට ඇවිල්ලා ඉවරයි මොකද ඊට වඩා වැඩි බලය තියෙන කාඩ් එකක් නෑ ඒකින්ද එයාගේ හොඳම choice එක තමයි මේ කාඩ් එක ඉස්සරහට රවුම්කට තියාගෙන මෙන්න මේ කාඩ් එක මේ අතට දාන එක එතකොට මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය ඕමි අතක් යන්නේ එතකොට ඔයාලට තේරෙන දැන් මට තමයි ඉතිරි කාඩ් එක දාන්න තියෙන්නේ හැබැයි දැන් මේ කාඩ් එකේ වාසිය අපිට ඇවිල්ලා ඉවරයි මොකද හේරා නැත්නම් අපි කිං කිං දැම්මේ අපේ ටීම් මේට් අපේ ටීම් මේට්ගේ අතින් අනේක තමයි ප්‍රධාන පොයින්ට් එක මෙතෙන්දී එතකොට මං ගාව තියෙන කාඩ්ස් වලින් මම බැලුවොත් මං ගාව තියෙන මොනවද කියලා ඔව් මෙතෙන්ද ඔයාලට විශේෂයක් පේනවා මෙතන අතේ මං ගාව එක කලාබර කොළයක්වත් නැහැ දැන් අපි කතා කරනවා විශේෂ කරුණු තුන තුන්වෙනි විශේෂ කරුණු ගැන තුන්වෙනි කරුණ තමයි මේ මැද යන අතේ දාන වංශේ තමන් ගාව නැත්තම් තමන්ට ඕන කාඩ් එකක් දාන්න පුළුවන් තුන්වෙනි විශේෂ නීතිය. එතකොට මෙතෙන්දී ඔයාලට දැක්කොත් පේනවා අපේ තුරුම්පු කිව්වේ රුහිත. එතකොට මං ගාව තියෙන එක තුරුම්පු කොළය. එතකොට මේ කොළේ දැම්මොත් මේ තියෙන හැම දෙයකටම වඩා ඒකේ බලය වැඩි. එතකොට මේ අත කොහොමද එන්නේ අපේ ටීම් එකට. හැබැයි ඒ වගේම ඔයාලට තේරෙනවා දැන් මේ අත කොහොමත් අපිට අවිල ඉවරයි. මොකද හේරා දැම්මේ මගේ ටීම් මේට්ගේ අතින් හින්දා. එතකොට මෙයාගේ ලඟ හොඳම දේ තමයි තමන්ට අදාළ නැති බලය අඩු විශේෂයක් නැති කාඩ් එකක් මේ වගේ දෙයක් මේ අතට දාලා ඒ කාඩ් අත යවන එක. එතකොට මේ වගේ දෙයක් උනන් පස්සේ අපි කියනවා එක රවුන්ඩ් එකක් කම්ප්ලීට් වුණා කියලා ඕමි එකේ. එතකොට අපිට තේරෙනවා අපිට මේ කිංගෙන් අපිට මේ අත දෙන්නලා ඉවරයි. එතකොට මේ සෙට් එක අපි කියනවා එක ස්ටැක් එකක්. මෙන්න මේ ස්ටැක් එක මොකද කරන්නේ? පැත්තකින් තියනවා අපේ ටීම් එක දෙන්න කියලා. අපි වෙන් කරලා තියෙනවා. ඔන්න දැන් එක රවුම ගියා. ඒකෙන් අපි දිනනවා. දැන් ඊළඟ රවුම පටන් ගන්න. එතකොට මේ ස්ටැක් එක දිනපු කාඩ් එක දැම්පු එක්කෙනා. ඒ කියන්නේ මගේ ටීම් මේට්. අපි මේ රවුම් එකක් පොඩ්ඩක් ගිහින් බලමු උදාහරණයක් විදියට මොනවා කියලාද කරන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙනවා කාඩ් තියෙන මෙන්න මේ විදියට. එතකොට පොඩි chance එකක් යා ගන්නවා. නිකන් මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ කාඩ් එකක් දාලා මොකද වෙන්නේ කියලා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. එයා දානවා රජින හාර්ට් රජින මෙතන දැම්මන් පස්සේ. අය බලමු අප
ප්‍රතිවාදී ටීම් එකේ කෙනා මොකද කරන්න කියලා එයා ගාව හාරත එකක්වත් නැහැ. එතකොට එයා මොකද කරන්නේ? එයාට choices දෙකක් තියෙනවා. එක්කෝ තුරුම්පුව දාලා මේ අත කපන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අත normally run යන්න දෙන්න පුළුවන්. නමුත් එයා මොකද කරන්නේ? බල්ලේ අඩු මේ වගේ තුරුම්පු කාඩ් එකකින් මොකද කරන්නේ? මේ අත කපනවා. එහෙම කරපු ගමන් දැන් මේ අත මෙයාලට බලය ඇවිල්ලා ඉවරයි. එතකොට මං ගාව මෙන්න මෙතනින් හාරත ආසිය තිබ්බත් කිසිම තේරුමක් නැහැ. ඒ වගේ වෙලාවක මම මොකද කරන්නේ? සීන දාව බලය අඩුම වගේ කාඩයක් දාලා මේ අත නිකම්ම යන්න දෙනවා. එන්න ඒ වගේ දෙයක් තමයි මේ වගේ රවුමුද කෙරෙන්නේ. එතකොට මේ අත එයාලට ඇවිල්ලා ඉවරයි. එතකොට ටීම් මේට් ප්‍රතිවාදී ගේ ටීම් මේට් කරන්නේ හාරත යාට දාන්න පුළුවන් අඩුම කාඩ් එක මේ වගේ දැනගත්තේ හාරත 10යි. වගේ කාඩයක් දාලා මේ අත ඉවරක් කරනවා. එතකොට මේ අතේ දිනුෙන්නේ ප්‍රතිවාදී පිටට. එතකොට ඒකට මොකද කරන්නේ? මේ සෙට් එක එකතු කරලා පැත්තකින් එකෙන් තියලා ඉගම්. ඒක කරුණ විශේෂයෙන් කියන්න අමුතු නායක නොකිය මම ඒ එක්ස්ප්‍රෙෂන් එක කරේ. අපි ඒක පොඩ්ඩක් කතා කරමු. මේකේ රවුම යන්නේ වාම වර්ත. එතන අපි ඔරෝසි කටු කරගෙන පැත්තට අනිප. ඒ විදිහට තමයි මේකේ සෙල්ලම යන්නේ. ඒක විශේෂ කරුණක් මට කියන්න අමුතු නා පටන් ගද්දි. එතකොට විශේෂ කරුණක් මතක් කරගත්තොත් තමන්ගා ඒ වංශය තියෙනවා අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ කරුණ තමන්ගාව ඒ වංශ නැත්තම් තමන්ට කැමති ඕන එකක් දාන්න පුළුවන්. ඒ වගේ තැනක තුරුම්පු කාඩ් එක කරන ගමන් ඒකට බලේ එනවා අනිත් ඔක්කොම වඩා. එතකොට තුන්වෙනි කරුණ ඇවිල්ලා වාම වර්ත තමයි ට්‍රෝම යන්නේ. හතරවෙනි කරුණ කවුරු හරි අතක් දින්නොත් එතන දිනන කාඩ් එක දාපු එකන තමයි ඊළඟ වටේ පළවෙනි කාඩ් එක සෙල්ලම් කරන්නේ. ඔව් අපි දැන් හිතමු කලින් අතේ වැඩිම බලය තියෙන කාඩ් එක දැන් මේ මෙයා කියලා. එතකොට මෙයාට තමයි දැන් chance තියෙන්නේ පළවෙනි කාඩ් එක අදින්න. අපි හිතමු මෙයාට දැන් එක තියෙන්නේ මෙයාගේ කාඩ් එක අදින්න ගුණක් වටිනවා. එයාගේ කාඩ් එක නම්බර්සක් බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රතිවාදී පිළෙන් අපිට දෙන්න ඕනේ කැට දෙකක්. එතකොට වැඩියෙන් කැට එකක් කැට දෙකක් අපේ ටීම් එකට දෙන්න ඕනේ.
පිටතර ඇස්සේ පොරුවේ තියෙන විශේෂත්වය. ඒ වගේම මේකක් කියන්න ඕනේ නාතන කල්. අපි හිතමු වට දෙකක් එක දිගට සෙපෝරුණා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ දේවල් ගොඩාක් කරනවා. එතකොට ඒක නිකන් ඍණ අගයකින් ඍණ අගයක් වැඩි වෙනවා වගේ. ධන වෙනවා වගේ. එතකොට සෙපෝරුවක් ඉස්සර ආය සෙපෝරුවක් වුණොත් ඒ සෙපෝරුව සෙපෝරුව කැන්සල් වෙලා සාමාන්‍ය විදිහට ආය ගේම් එක ඉස්සරහට යනවා. කතා කරපු විදිහට තමයි මොමි සෙල්ලම් දිනන්න පුළුවන් සාමාන්‍ය සරල ක්‍රම. හැබැයි ඔයාලට කියන්න ඕනේ ඊට වඩා ක්‍රම තියෙනවා මොමි සෙල්ලම් දිනන්න පුළුවන්. ඒවට තමයි මම ගොඩක්ම කැමති. ඒවට අපි කියනවා half coat ඊටසේ full coat ඊටත් තව දේවල් තියෙනවා කපෝත් කියලා. ක්‍රම එක එක ක්‍රම ගොඩක් තියෙනවා. මම ඒක න මේ වීඩියෝ එකේ කතා කරන්න හිතුවේ නෑ. මොකද එතකොට මේ වීඩියෝ ගොඩාක් දික වෙනවා. ඒකින්ද මම උඩ ලින්ක්ස් දාන්නම්. ඒ කියන්නේ ඔයාලට විශේෂයෙන් දැනගන්න අවශ්‍ය නම් උඩත් දාන්න. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඇටච් කරන්නම් ඔයාලට මේ වීඩියෝ වලට වෙනම යන විදිය. ඒ වලින් ඔයාලා ඔයාලා අයිඩියා ගන්න පුළුවන්. ඒ වලින් කොහොමද මේ සෙල්ෆ් දාන්න පුළුවන් කියලා. ඒ වගේම ඇයි මම ඒ ගැන මේ වීඩියෝ කතා කරන්නේ නැත්තේ? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද ඒ දේවල් ගොඩක් අර ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒක නීති වෙනස් වෙනවා. ඒක හරි අමුතුයි. සරලම ඕමි දිරන විදිය හැමතැනම එකයි. හැබැයි මේ half coat full coat කපෝති ඒවල නීති පොඩ පොඩ වෙනස් වෙනවා. ඒකින්ද අපි ඒ ගැන වෙනම දවසක වෙනම විදියට කතා කරමු. ඒකින්ද මම හිතුවේ නම් වීඩියෝ එක මෙතනින් අපි නවත්වුවොත් හොඳයි කියලා. ඒ වගේම මට මොන දෙයක් මිස් වුණා නම් පුළුවන් නම් කමෙන්ට් වල දාන්න. එහෙමනම් මම ඒකට උත්තරේ දෙන්නම්. මම ඒ උත්තර ටික ඔක්කොම එකතු කරලා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාලට හොඳ ෆුල් මයිඩියා ගන්න පුළුවන් වීඩියෝ එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ කියවන් පස්සේ. ඔව් එහෙනම් අපි ඕමි සෙල්ලම ගැන කතා කරන වීඩියෝ එක මෙතන නතර කරමු. නතර කරන කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් ඔයාලා මොන දන්න ඕමි සෙල්ලම කොහොම සෙල්ලම් කරන්න කියලා. හැබැයි අපේ ටීම් එක හොයාගත්ත තවත් ක්‍රමයක් දැනටම අපි වීඩියෝස් කීපයක්ම අවුට් කරලා තියෙනවා. ඒකෙන් ඉක්මනට මොනවද අයිඩියා ගන්න පුළුවන්. මොනවා විදියටද කතා කරන්න කියලා. ඒකින්ද බොහොම ස්තුතියි. අපිත් එක්ක වුණාට තවත් දවසක් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් මෙතනින් නවතිමු.